වමස්තුති ගරු විජිත හේරත් මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 7ක කාලයක් තියෙනවා ගරු සභාපතිතුමියනි මේ ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්ති නිසා අද මුළු රටේම ගුරුවරු මහපාරේ ඒ වගේම මේ රටේ වැඩ කරන ජනතාව අද මහපාරේ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමා පහුගිය කාලේ කිව්වා පොහොර ගෙන්වීමේදී විශේෂයෙන් චීනයේ පොහොර ගෙන්වීමේදී අවීනියා බැක්ටීරියා තියෙනවා කියලා මෙහෙන් හොයාගත්තට පස්සේ එතුමා කියපු දේ අපේ රටේ ගොවියන්ට හොඳට මතකයි මෙතන කුමන්ත්‍රණයක් තියෙනවා මෙතන සිලිසිලි බෑග් එකේ අරංගිල්ල පරීක්ෂණ කළා තියෙන්නේ අවීනියා බැක්ටීරියා තියෙනවායි කියලා පිළිගන්න බෑ මෙතන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විදිහට තමයි අවීනියා කතාවක් කියන්නේ අපි CID ට පරීක්ෂණයක් කරන්න දෙනවා කියලා දැන් මහලොකුට කයිවරු ගහනවා චීන නැව ආපහු හරවනවා අපි බාරගන්නේ නැහැ කියලා හැබැයි එදා කිව්වේ ඒ පරීක්ෂණ පිළිගන්න බෑ කියලා චීන තානාපති කාර්යාලයේ චීන සමාගම වෙනුවෙන් පෙනී ඉන්නු අපේ ඇමතුමා අපේ ක්වොරන්ටයින් දෙපාර්තමේන්තුව පිළිබඳව සහතිකයක් දෙන්න අධිමදි කරා සහතිකයක් දුන්නේ නැහැ අද ඒකෙන් තමයි මේ අර්බුදය නිර්මාණය වෙලා තියෙන්නේ මූල්‍ය වක්‍යෙම තියෙන්නේ පාර්ලිමේන්තුවට ඒ නිසා පොහොර වලට ගෙවන මුදල් පිළිබඳව වක්‍යන්න ඕනේ මේ පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවට පිටින් පාර්ලිමේන්තුවට නොදන්වා එහෙම ගෙවීම් කරන්න බෑ නමුත් අපි දැක්කා එතුමාගේ කටින් පිට වුණාද උදේ අද උදේ කතාවේදී රසායනික පොහොර අපිට ගේන්න බැරි හින්දා අපි හිර වුණා හින්දා අපි නැනෝ රජා ගෙනාවා කියලා රසායනික පොහොර හදිසිය ගේන්න බැරි හින්දා තමයි නැනෝ රජාව හදිසිය ගේන්න තීරණය කරේ කියලා හදිසිය කොච්චරද කියනවනම් කැබිනට් මණ්ඩලයේ තීන්දුව ගත්තේ පහුගිය 18 වෙනිදා පහුගිය 18 වෙනිදාම මෙන්න හදිසිය ගිනුමක් විවෘත කරනවා කොළඹ ටවුන් හෝල් සාකාවේ යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් ලිමිටඩ් කියන බැංකු ගිණුම ආරම්භ කරනවා 167යි 40යි 21යි 800යි 25යි 165 දරන ගිණුම පුද්ගලික ගිණුම මේ සමාගමටයි පුද්ගලික ගිණුම කැබිනට් මණ්ඩලයේ කැබිනට් පත්‍රිකාව සම්මත වෙච්ච දවසම විවෘත වෙනවා මේකට කෝටි 29ක සල්ලි ට්‍රාන්ස්ෆර් වෙනවා මහජන බැංකු මූලස්ථානයෙන් මෙතෙන්ට සල්ලි ට්‍රාන්ස්ෆර් වෙනවා හරි පැහැදිලිව කැබිනට් පත්‍රිකාවේ 4-2 වගන්ති කැබිනට් පත්‍රිකාවේ 4-2 වගන්තිය තියෙන්නේ මෙහෙම ඉහත මිලදී ගැනීම කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මගින් සිදු කිරීම හා ඒ සඳහා කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම හා ගිවිසුම් ගත වීම ඒ කියන්නේ ඉතා පැහැදිලිව කැබිනට් මණ්ඩලයේ අනුමත වෙලා තියෙන්නේ කොමර්ෂල් බැංකුව එක්ක ගිවිසුම් ගහලා ඒ හරහා තමයි මේ ගෙවීම් කරන්න ඕනි කොන්ත්‍රාත් වෙන්න ඕනි කියලා. නමුත් ඒ කැබිනට් පත්‍රිකාව මුළුමනින්ම උල්ලංඝනය කරලා තමයි මහජන බැංකුවේ මේ පුද්ගලික ගිණුමට සල්ලි ගියේ. දැන් මොකද වුනේ? මේක පාර්ලිමේන්තුවේ මම අනාවරණය කරාට පස්සේ ඒ පත්‍රේ පළ වුණ අරුණ පත්‍රේ පහුවදාම අරුණ පත්‍රේ කතුවරයව මාධ්‍යවේදියාව කැඳෙව්වා CID එකට. PB ජයසුන්දර නියෝග කරලා ඒ CID පරීක්ෂණ පටන් ගත්තා. මාධ්‍යවේදීන් වරුවක් ප්‍රශ්න කරා. ඊට පස්සේ මහජන බැංකුවේ නිලධාරීන්ව ප්‍රශ්න කරනවා. නිලධාරින්ව කැඳවල ප්‍රශ්න කරනවා කොහොමද මේ තොරතුරු එළියට ගියේ කියලා බැංකුවේ නිලධාරින්ට පිස්සුද කැබිනට් පත්‍රිකාවක් සම්මත වෙච්ච ගමන් ගිණුමක් විවෘත කරන්න එදාම හරි පැහැදිලිනේ කවුරු හරි මෙතනට කතා කරා කියන එක බලපෑම් කරා කියන එක නියෝග දුන්නා කියන එක මම අභියෝග කරනවා පුළුවන් නම් CID වාර්තාව එළිදරව් කරන්න බැංකු නිලධාරීන් කට උත්තර දීපුවා පුළුවන් නම් පාර්ලිමේන්තුවට එළිදරව් කරන්න මේ රටේ ජනතාවට එළිදරව් කරන්න බැංකුවේ නිලධාරින්ට එහෙම නියෝගයක් නොලැබී එක දවසේ කැබිනට් පත්‍රිකාවක් කොහේ හරි අනුමත වුණා කියලා කිව්වයි කියලා ගිණුම් විවෘත කරනවද පුද්ගලික ගිණුම්. ඒකට මහජන බැංකු මූලස්ථානයේ සල්ලි යවනවද කෝටි ගාණක්. පොඩි ගාණක් නෙමෙයි. දැන් මොකද උනේ? අන්තිමට මේවා ඉලිදරව් වෙලා මේක රට තුල මහා ආන්දෝලනයක් වෙනකොට පුද්ගලික ගිණුමේ පහුගිය 29 වෙනිදා ගිණුම වැහුවා. ඒ ගිණුම වැහුවා. මේ යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් ලිමිටඩ් කියන ඒ ගිණුම වැහුවා. ඒකේ තිබිච්ච සල්ලි ටික මහජන බැංකුවේ පොදු ගිණුමට බැර කරා. දැන් ඉන්දියාවේ සමාගමට LC එකට සල්ලි ගෙවන්නේ ඒ ගිණුමේ හරි පැහැදිලිනේ බැංකුවේ සාමාන්‍ය අධිකාරීවරයාම පිළි අරගෙන තිනවා මෙතන වැරද්දක් වෙලා තිනවා කියලා. ඒ නිසා ආණ්ඩුව මූල්‍ය වගකීම පාර්ලිමේන්තුවට තියෙනවා කියලා කිව්වට අද කෝප් වාර්තාවෙන් මේවා පිළිබඳව සාකච්ඡා කරාට අමුඅමුවේම ඒ මූල්‍ය ක්‍රමවේදයන් බැහැරව තමයි ඒවා උල්ලංඝනය කරමින් තමයි කටයුතු කරන්නේ. ඊළඟට ගරු සභාපතිතුමියනි මේ චීනේ පොහොර නැව පිළිබඳ ප්‍රශ්නේ හරි පැහැදිලි දැන් චීනෙන් ගෙනාපු ඒ පොහොර නැව සාම්පල් පරීක්ෂාවේදී අවීනියා බැක්ටීරියා තියෙනවා කියලා හෙළිදරව් වුණා ඔප්පු වුණා ඒ නිසා මේක අපේ රටට ගොඩ බාන්න බෑ හැබැයි LC ඕපන් කරද්දී ආණ්ඩුව ඒ බැංකුව අනුගමනය කරපු ක්‍රමවේදයේ අනුව අපිට අනිවාර්යයෙන් මේ සල්ලි ගෙවන්න වෙනවා ඉතින් පැහැදිලිවම පහුගිය නොවැම්බර් මාසේ දෙවනිදා ලක්පොහොර සමාගමේ සභාපති ජගත් විතානගේ මහතාට යවපු ලිපිය මේ ලියුම යවන්නේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මහජන බැංකුව නිපුණිකා විජේරත්න මහත්මිය මහජන බැංකුවේ
නිපුණිකා විජේරත්න නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මහත්මිය යවනවා ප්‍රතිමාර්ථාව විනිතු දෙකක කාලයක් තියෙනවා සැප්තැම්බර් 17 වෙනිදා ආරම්භපු මේ එල්සී එක ඒ වගේම සැප්තැම්බර් 27 වෙනිදා සංශෝධනය කරලාද මේ එල්සී එකට අනුව විශේෂයෙන්ම UCP 600 ආටිකල් 4 වගන්තියට අනුව ලෝකෙ පිළිගත්ත රීතිය ජාත්‍යන්තර ගණදුනවලදී පිළිගත්ත රීතිය UCP 604 වෙනි වගන්තුවට අනුව අපි මේකේ තියෙන කොන්දේසි සම්පූර්ණ කරලා තියෙන හින්දා අපිට මේක ගෙවන්න වෙනවා කියලා සැප්තැම්බර් 23 වෙනිදා එවෙන්නද LC එකඟ ඒ ටර්ම්ස් වලදී ඒ ටර්ම්ස් වලදී ගුණාත්මක භාවයේ ප්‍රමාණය විශ්ලේෂණය ඒවට එකඟ වෙන නිසා අපි මේවා ගෙවන්න බැඳිලා ඉන්නවා කියලා බැංකෝ චයිනා බැංකුවත් එක්ක අපි මේ ගනුදෙනු කරලා තියෙන්නේ එනිසා බහජන බැංකුවට දැන් මේ මුදල් ගෙවන්න වෙනවා කියලා අන්තිම වාක්‍යය තා පැහැදිලිව තියෙනවා therefore we are bound to honor the payment if the court order is revoked since the preservation's compliance with the LC හරි පැහැදිලි දැන් අද මහින්දානන්ද අලුත්ගම්මේ මැතිතුමා උදේ මතු වුණා බැංකු ගිණුම් පිළිබඳ ප්‍රශ්නේ එතුමා ඒකට උත්තර දුන්නේ නැහැ මහජන බැංකුවේ ගිණුම් පිළිබඳ දේවල් මම පස්සේ කතා කරන්නම් පස්සේ කියන්නම් කිව්වා ඇයි ඒ මෙතන තමයි බරපතල වැරද්ද උනේ මහජන බැංකුවෙන් දැන් මේ මිලියන 8ක් ගෙවන්න වෙනවා නම් දැන් ලෙටර් ඔෆ් ඩිමාන්ඩ් එක එවලා තියෙනවා නම් චීන සමාගමෙන් මහජන බැංකුව මේ යවපු ලියුම අනුව ඉතින් පැහැදිලිව කියනවා මේක අපිට ගෙවන්න වෙනවා අපි බැඳිලා ඉන්නවා කියලා ඒ කියන්නේ රුපියල් කෝටි 200ක් මේ රටේ දුප්පත් අහිංසක ගොවියන්ගේ සල්ලි පොහොරත් නැතුව අපිට ගෙවන්න වෙනවා මේ චීන සමාගමට ආණ්ඩුව ගත්ත මේ ඔලොමොට්ටල වැරදි තීන්දුව නිසා මේ රටේ ගොවියන්ට පොහොර ටික නැහැ බෙහෙත් ටික නැහැ යලකන්නේ මහකන්නේ ප්‍රශ්නේ විතරක් නෙමෙයි අද බණ්ඩාරවිල බදුල්ල වැලිමඩ ගොවියෝ එළවලු ගොවියෝ අලවලට බෙහෙත් ටික නැතුව තක්කාලි ටිකට බොංචි ටිකට බෙහෙත් ටික නැතුව ඒව කුණු වෙනවා මේ වහින වැස්සට පොහොර වලට වඩා වැඩි ප්‍රශ්නයක් තියෙනවා බෙහෙත් නැති ප්‍රශ්නේ ඒවට උත්තර දෙන්න කෝටි ගණන් මේ සල්ලි නාස්ති කරනවා මහජන බැංකුව හරහා මේ වෙච්ච ගනුදෙනුවේදී කෝටි 200ක් අපිට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා ඒ විතරක් නෙමෙයි මේ ඉන්දියාවෙන් එනපු නැනෝ රජා හරහා අපිට ගෙවන්න වෙච්ච සල්ලි ටිකයි එතන වෙච්ච අයතා ගනුදෙනුවයි බැංකුව හරහා මේ වෙච්ච ගනුදෙනුව අයතා ගනුදෙනුව පිළිබඳ පරීක්ෂණ වාර්තා වහාම හෙළිදරව් කරන්න CID එකට ගෙනල්ලා මහජන බැංකුවේ නිලධාරීන් දීපු කට උත්තරේ පුළුවන් නම් මහජන බැංකුවේ ඒ කට උත්තරේ මේ පාර්ලිමේන්තුවේට සභාගත කරන්න රටේ ජනතාවට දැනුවත් කරන්න මේවැනි අයතා ගනුදෙනු නිසා තමයි ගුරුවරුන්ට පඩි ගෙවා ගන්න බැරි වෙලා තියෙන්නේ ගුරුවරු දහස් ගාණක් මහපාරේ වැටලා ඉන්නේ මේ වගේ අයතා ගනුදෙනු නිසා කෝටි ගාණක් සල්ලි අපට අහිමි වෙනවා ගුරුවරුන්ගේ සාධාරණ ඒ ඉල්ලීමට අහුම්කම් දෙන්නේ නැති තත්ත්වයක් පත් වෙලා තියෙන්නේ මේ හේතුව නිසා තමයි ගරු සභාපතිතුමින් මම ස්තුතියි ගරු සුදර්ශනී ෆනල්පුල්ලේ මැතිණිය ඔබතුමීට විනිතු 10ක කාලයක් තියෙනවා ලාසනේ හොබවන ගරු මන්ත්‍රීතුමියනේ ඔබතුමියට ස්තුතිවන්ත වෙනවා මට කාලය වෙන් කර දීම පිළිබඳව විශේෂයෙන්ම